मूलधर्म मम कि दुख दिन मुन भाग्य पलवनी भाग्य देवनी भाग्य
වෙනස් වෙවි යන කය මරණය දක්වා පළවෙනි තරුණාවදී වෙනස් වෙන ටික සැප දෙනවා මැදිවියෙන් පස්සේ මරණය දක්වා වෙනස් වෙන ටික දුක දෙනවා දැන් එතකොට කොහමද සම්පූර්ණම කයම වෙනස් වෙන දුක දෙනවා කියන්නේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා දීලා තියෙනවා නේ පැහැදිලි දැන් එතකොට ඔయిత වඩා ගැඹුරු දෙයක් ඕක ඇත්තේ තියෙනවා අන්න ඒක තමයි බුදු කෙනෙක් මතු කළ ලෝකෙට පෙන්නන්නේ මට කියන්න පෙවිච්ච ටික රාබවට වෙනස් වෙනකොට ඒ වෙනස් වීම ඇයි මිනිහට සැප දුන්නේ ඇයි ගෑනට දුක දුන්නේ මිනිහට සැප දුන්නේ ඒ වෙනසට මිනිහා කැමති නිසා ඇයි බිරිඳට දුක දුන්නේ ඒ බිරිඳ ඒ වෙනකර කැමති රාවෙනට කැමති නැද ඒ බලන්න එහෙනම් ඔතන වෙනස් වීමද දුක සැප දෙක තීරණය කර කැමතිද නැද්ද කියන එක දැන් එහෙනම් මොකද කැමැත්තර කියන වචනේ මොකද ඉච්ඡ विरुद्ध लोक सत्यो तमंग बलापुर අනිත්‍ය වුණොත් දැන් ඒක තේරෙනව නේද එහෙනම් දැන් ලෝකයේ දුක සැපතක ලෝක සත්වය බෙදාගන්නේ වෙනස් වෙන නිසා ඉස්තර තියෙන නිසාද ඉච්ඡාවට තියෙන නිසා ඉච්ඡාවට නැති නිසා ඉච්ඡාව ප්‍රශ්නේ අද අනිත්‍ය අල්ලගෙන ඉන්නේ දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ මොකක්ද දැන් හරිනේ ප්‍රශ්නේ එහෙනම් ඉච්ඡනන් ලෝකයට මොකක් වෙනවද ඒ කියන්නේ කැමසේ පවතිනන් ලෝකයට ලෝකේ වඩා භයානකම මොනේකද ප්‍රිය මధుරේක එහෙනම් ඒකට ඉච්ඡාව හදන්න පුළුවන්ද පුළුවන්ද කැමැත්තක් හදන්න පුළුවන්ද ප්‍රිය මధుරේකට කොහොමද ප්‍රිය මధుරේකට කැමැත්තක් හදන්නේ ප්‍රිය මధుරේක තමයි ලෝක සත්‍යය මොකක් කරන්නේද අමාරුයි දාන්නේ අනිත් එක ඔය ප්‍රිය මధుරයි කියලා පිටින් පෙනෙන ලෝක ඇතුලේ තියෙන මොන කොටක්ද දුක් කොටක් ප්‍රිය මధుර ස්වභාවය දැන් එහෙනම් ප්‍රිය මధుර ස්වභාවයේ මෙච්චර කල සසර ගමනේ අපි ගත්තේ මොකක් කියලාද ඉච්ඡයි කියලා දැන් අදින්දල ඒකත් ගන්න මොකක්ද එහෙනම් අපි කරායන දුකත් අනිත්‍යයි අපි කරායන එහෙනම් ගැඹුරු ඇතුළාන්තයේ තියෙන එකක් උඩින් තියෙන එකක්ද ලක්ෂණයක්. ආ එහෙනම් අනිච්ච කියන්නේ මොකක්ද එහෙනම්? ලක්ෂණයක්. ඒක නිසා තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. එහෙනම් මේ විග්‍රහයදී ගත්තම මුළු ලෝකයම මොකක්ද එහෙනම්? අනිච්චයි. එහෙනම් අනිච්ච නිසා දෙන්නේ මොකද ලෝකේ? එහෙනම් ලෝකෙ මොන කොටක්ද? දුක් කොටක්. හැබැයි මේ දහම් තේරුම් ගන්න ඉස්සෙල්ලා කෘතඥයාට ලෝකේ එක කැලලක් නැපයි එක කැලල දුකයි. ඇයි ඒ? ඔහු ප්‍රියමధుර ස්වභාවයේ දුක දන්නේ නැති නිසා සද්ධර්මහපු සුත සුතවත් ආර්ය ශ්‍රාවකයාට අප්‍රිය මధుර එකක් අනිත්‍යයි අප්‍රිය මధుර එකක් අනිත්‍යයි සබ්බං අනිත්‍යං කැමැත්තෙන් නෙවෙයිද ප්‍රිය මధుර ස්වභාවයට මොකෙන්ද බැඳෙන්නේ කැමැත්තෙන් අනිත් එක ප්‍රිය මధుර ස්වභාවය කියන එකේ ඔල මොඩලකම් හොඳට බලන්න ප්‍රිය මధుර ස්වභාවය කියන්නේ නිත්‍ය දයද ලෝකේ සාපේක්ෂක මට ප්‍රියයි හරිත් එකට ප්‍රිය නැහැනේ. ඕ ප්‍රියව කියන ඉතිරි දෙවන් ලෝකේ නැහැ. දැන් මට ප්‍රියයි අම්මට ප්‍රිය නැහැ. මල යුද්ධයක් ඊට පස්සේ.
දැන් මට ප්‍රියයි මේ අම්ම කියන මොන මගුලත් මේ මේ මොකද්ද පුදුම කතාවක් නේ මට එන ප්‍රියයි මම කියන මට නම් අම්මේ මේක නතු වෙන ගන්න අම්මගෙන උඹට ලැජ්ජ නැද්ද බං මේ මොකද්ද මේ පුදුම නේද ඒකට මේ කොහොමද ප්‍රියදභාවය අරයට ප්‍රියයි මෙයාට අප්‍රිය වුණේ කොහොමද එනම් ප්‍රියදභාවය කියන්නේ මායාවක් හදාගත්ත ඔළුවේ තමන්ගේ තියෙන දෘෂ්ටි වලට හදාගත්ත එක මොකද අපි ඉතින් ඉස්කෝලේ යන කාලවල අරවා මේ වහලා පොත් කියෝලා නව කතා කියලා සින්දු අහලා සුදු කොට රැලි ගව බෑන්දන් ඉතින් ඉතින් අපි චිත්‍රය ඇඳගෙන ඉන්න ඔයිටොල එක එක දෘෂ්ටි අඳන් ඉන්නවා ඈ ආල් දිගේ අවුව වැටි දමරන්න ඔබ කෙස රැලි මේ ඔළුවට දාලා දාලා අවිද්‍යාවල් දිගටම දාලා අපි ඒකට දාලා චිත්‍ර අඳන් ඉන්නවා ඒ වගේ එකක් දැකගම අපි කියනවා යන්න නියමයක මං හෙව්වේ කොඩෝ ටයිප් එක එහෙනම් මේට දැන් වැඩේ දින ඔච්චර ලස්සන එක අනිත් එකට ඕතර ඇයි එහෙම වෙන්නේ ලෝක සත්‍ය ලෝකේ හදාගත්ත දෘෂ්ටි වලින් ඉන්නේ එහෙනම් කලාව විසින් කරන්නේ මොකද්ද ලෝකයාට මොකද්ද වපුරන්නේ අවිද්‍යාව අවිද්‍යාව වපුර වපුර සෙල්ලම්න්නේ සේරම ලෝක සත්‍යද ලංකාවේ ඉන්නේ උගලුට තාලි කරා හැම මොහොතකම කියන්නේ මොකද්ද හැම කිසිම කියන්නේ මොකද්ද මේ ඇහැ රූප ඒව මේවා තියෙන භයානකමද කියන්නේ හොඳයි කියලාද කියන්නේ හැම තිස්සෙම වර්ණනා කරන මේ 12 ඕකනේ කලාවෙන් කරන්නේ බලන්න දැන් මේක තියෙන යථාර්ථභාවය පෙන්වන්නේ බොහොම කලාතුරකින් තමයි. මේ මේක වැඩක් නෑ මේ උඹලා මායාවකට අවුලින් ඉන්න කියලා කියන එකමයි පිසායකේ මන් නම් අවුලද? මායා කියලා අර මුස්ලිම් ගායකයෙක් ඉන්නෝ මේ මොවිදි මේකෙච්චරයි. අනිත් ඌ හේමිනි ඇල්ටරයි කියන කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවරවේ නිර්වාණය කියලා කියන ඒ මනුස්සයා විතරයි. අනිත් අපේ බෞද්ධ කියනේ ඌ ටික කියන්නේ මොකද? ඔබ දැකුමින් මානෙත ලැබුවේ ඇති ඉහළම සතුටයි මේක. එහෙනම් ඔබේ බෙම්ම දන්නේ බලන්න දැන් ඔක්කොම අන්දනවට දැන්. ඊළඟට එකෙක් කියන පොඩි දුවගේ සිනාරලයි පොඩි පුතුගේ කතා පෙළයි සිය බිරිඳගේ සෙනෙවිලයි මගේ නිවන මගේ බැලු. උඩ දැන් තවත් නිවනක් කියලා කියන්න බෑ. බැලපතුළු නිවන. අනිත් එක ඒ පැලක් කමන්නේ හොඳේ ගන්න. ඊට පස්සේ කියනවා මං හිතුවේ හොඳ ගියා කියලා කියනවා. ඒක බලන්න කටු මැටි ගෑ බිත්ති පුරා පඩින් මැණික. මේ අම්මේ මෙහෙම මුලාවකට දාන ඇති. දැන් මේ නගදීතර දාන අලුත් මුලාවක් ඒ මොකක්ද දැන් කොල්ල කෙල්ලනේ දැන් මෙච්චර කාලෙ දැන් දැන් වයසකේ වුණත් අන්දගෙන ඉන්නවා මගේ මොකද මගේ පුංචි රෝස මලේ මමයි මේ වියපත් බබයි අලුත් බබරේ වියපත් බබරක් දැන් මෙච්චර කාල ඇයි බඹරෝ පෙම්මල ඇතරලා කියලා බඹරුම අල්ල ගන්න හිටියා දැන් මොන බබරේ දරුදෙන් ඇරලා තියෙන්නේ වියපත් බබ දැන් ඉතින් සීය කල්පනා කරනවා ඒක තමයි අගෙන 100ක් තරක බලන ඉතින් අර අලුතෙන් බව ආදා ඔව් ඉතින් එයා මනසින් හදා ගන්නවා. කය විතරයි ඇති දුරුවල මනස දුරුවන්නේ නැහැ. රාග දේස මොහ මනසින් ඉතුරුනවා. සිය ආච්චි දෙන්න වරලෝකෙට ගෙනියනවා. දැන් අන්තිම මොහොත එදා නම් පෙර බොදුණු වයසට යනකොට අනේ දෙයියනේ කියලා පාම්බල කටවගෙන මල් පහන පූජා කරගෙන බණ භාවනාවක් කරගෙන පිළිතක් කියාගෙන ඉදියේ පිළිත්තු හිටපු රටක් මේක. අද ඔක්කොමල ඉන්නේ මොකේද? පංචකාමේ. සිය ආච්චි මේ මම මේ කොහෙද ධර්ම සාකච්ඡා කරන්න ගියන්නේ මේ ගමක දුර බලාතක යනකොට මම හැම මොකද මේ ආච්චිලා තියලා ඉස්කෝලේ නටනවාවත නටුම් පුරුදු කරනවා නෑ ඒ අර මොකද වැඩිහිටි සංගමයේද මම යනකොට මේ 100ක් කෙනෙක් රජට රඟපානවා ඉතින් මේ 100ට පුළුවන් නැටින එම් බලන අපිෂ්ඨකෙ ඉන්නවා ඉතින් ආච්චිත් වෙනවා මේ විදිහ මම බලන්න මේ අන්තිමට අපේ සමාජයේ ගෙනිච්ච තැන බලන්න ඕ මේ කෝ දැන් ඔය කියන බෞද්ධ සංවිධාන මොනවද බලන්නේ මෙන්න විනාශ කරනවා මේ අන්තිමට මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සු අතර අපාගත වෙලා හේතු අතල් දෙනවා මෙන්න මේක බලන්න ඕන දැන් මේක කියන්නේ උන්ට ගහන්න ඇන්නේ දැන් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් හිතලා බලන්න එතකොට මෙන්න මේ ලෝක සත්‍යෝ මෙන්න මේ ලෝකේ ප්‍රියමතුරයි කියන මේ භයානකයකට අවුල ඉන්නේ මේ සංසාර ගමනේ අපිත් ඔය ප්‍රියමතුර ස්වභාවයට අවුලලා ආවේ මෙන්න මේ යථාර්ථයේ ලෞතර බුදු වෙනවානේ මතු කරාට පස්සේ ඕනම ජාතියක ඕනම රටක ඕනම මිනිහෙකුට මේක තේරුණොත් ගැලවෙන්න පුළුවන් යඩ ආගම් දැනට ආගම අදහන ආගම ඒක මෙන්න මාත අදහන ඒක මේකට අදාළ නැහැ යන පල්ලියකට යන පන්සලකට යන කෝවිලකට යන්න මේ මූලධර්ම තේරුම් ගන්න මේ මූලධර්ම ඔබ තේරුම් කරගත්තොත් ඔබට ලෝකයේ පිළිබඳ බෙතෙක් දීලා තිබුණු වටිනාකම් වැඩි වෙනවද මල් ලැබයි පහළ බලනවා අසීමිත වටිනාකමක් මේ මායා ලෝකයකට අපි දීලා තිබුණේ ඒක පල්ලෙහා බලනවා මේ අපි ඇත්තටම යමක වටිනාකම පල්ලෙහා බලනකොටද යමක වටිනාකම වැඩි වෙනකොට ගිනි වැඩි වැඩි වෙන වැඩි ගින්න වැඩි ඔබ කොහේරි ගමනක් ගිහින් එනකොට පර්ස් එකයි 50යි දාලා එනවා මල පහ කරන්න ගිය තැන ලැට් එකද
දැන් ගෙදර ආවට පස්සේ වැඩියෙන්ම දුක එන්නේ මොකද කියන්නේ? ආ දැක්ක. ඇයි වටිනාකම් වැඩි මේකට වැඩි ගින්නක් එනවා. 50ට. 50ට ගින්නක් එන්නේ නැද්ද? එනවා ඒක නතර. රුපියල් 20ක් විතරනේ අපි කියන්නේ. ඒකට පොඩි ගින්නක් එනවා. හැබැයි මල බහ ටික දාලා ආවේ ඒක. ගින්නක් එනවා. එයා කල්පනා කරන අපරාධ මට තව පැයක් බැලුවා නම් ගෙදර මොකද දාගන්න පුළුවන්? එහෙම එකක් එනවාද නැහැ. ඒක අත්තන්නේ නේ. මහා සෝයක් දෙනවා. එනම් මේ ලෝකෙට අනවශ්‍ය වටිනාකම දීලා ලෝක தත්ත්වෝ ගිනි වලින් ගිනි කනවා. මෙන්න මේ ප්‍රියමතුරු ස්වභාවය කියන හොඳ වෙකනේ ලෝකේ. ඕක සත වටිනාකම ඕක වටිනාකම පල්ලම් බැස්ස දවදට ලෝක සත්ත්වයේ ගිනි මොකක් වෙනවද? නිවෙනවා. එනම් මේ 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 විද්‍යාවගේ ගිනි ගන්න නෙවෙයි මේක අවබෝධ වෙට්ටයගේ ගිනි මොකක් වෙනවද? නිවෙනවා. ගිනි නිවෙනකොට කාටද තේරෙන්නේ? Tamanthama තේරෙනවා මේ ලෝකේ මම මෙච්චර කලක් මේ මායා ලෝකෙට වටිනාකමක් දීලා අනවශ්‍ය මම මහා ගින්නකින් පෙළුනේ. මේ මොනතරම් වටින මේ මේ ලෝකේ ප්‍රියමතුරු ස්වභාවය තරම් භයානක දෙයක් තවත් නැහැ කියලා තේරුම් දවසට වටිනාකම පල්ලා බයිනෝ. එයාගේ ගිනි මොකක් වෙනවද? නිවෙනවා. එයා නිවුනම එයා කවුද දන්නේ? Taman නිවුනා නම් Tamanthama තේරෙනවා. එදා මට මේ වගේ දැනකට ගියාම මෙහෙ මේවා දැක්කම ඇව්වම ඉන්න බෑ රාගයෙන් දේශයෙන් මොයේ මත් වෙනවා. දැන් මට ඉතර නෑ තියෙනවා ඉතර අනේ මට ඔය හැටි වැඩේ මොකද කියලා පැත්තටල ඉන්නකොට එයාගේ ගිනි මොන වෙලාද නිවිලා ටිකක් නිවිලා එයා නිවිච්ච ටික එයාම දකිනවා නිවිච්ච ටික දකිනවට කියන මොකක්ද නිවන් දකිනවා මේ දහම අවබෝධයෙන් කරන්නේ මේ ලෝකයේ පිළිබඳ දින අසීමිත වටිනාකම මොනව කරනවද පල්ලෙහා දාන ඕකට කියනොන් නිසීදති පල්ලංක පල්ලංක කියන්නේ මොනංකෙට මොනංකෙටද වැටෙන්නේ පහලංකෙට දැන් අදෝකට කියන මොකද පළක් දකින්න පළක් බඳගෙන පැත්තරීට මේක වෙන්නේ නැහැ මේක දහම් මහලා නිසීදති පල්ලංකම් වෙනවනේ මේ ලෝකෙට දීපා අසීමිත වටිනාකම පල්ලය බයින්නවා දැස්ස දවසට අපිට මහා සෑහලුවක් දැනෙනවා දැන් අද ඔබට මේක තේරෙනවා අද ඔබ ගතු ගෙදර ගිහලා යනකොට කල්පනා කරන අතරම දැන් ඊට පස්සේ ඔබට එනවා මේ ලෝකෙ වටිනවයි කියලා දෙයක් නැහැ ප්‍රියමදුරේ කියලා නමුත් මට ගෑණියෙක් කෙනෙක් මිනිහෙක් කියලා දරුවෝ ඉන්නෝ දැන් උන්ට මම මොකද කරන්න ඕන යුතුයකන් ටික කරනවා ඉන්නවා උකන්නෝ කන්න දෙනවා ඒ වටේ ටික කරනවා හැබැයි ඉතින් තව තවත් බදු බදුත් එහෙම හදාගෙන යන්න තියෙන එක ආරයක් දැන් බබ මේක අහලා බොඩේයි දැන් මගේ දරුවෝ සතර අපායන් බේරන්නේ කොහොමද මම මගේ ගෑණි නිනියා මම සතර අපායන් බේරන්නේ කොහොමද අයියෝ මගේ අම්මට තාත්තට දැන් මැරිලා ඔවුන්ට මේක මම කොහොමද කියන උදානාතයි ඔන්න දැන් ඔක්කොම තේරෙනවා දැන් ඔක්කොම තේරෙනවා මට ගන්නවා ඒකින් ඉන්න බුදුහාමර කරන අප්‍රමාදිය මේ වැඩේ කරගන්න කල් දාන්න නම් එපා මේක අද මේ බණක් අහන්න මේ කෑමක් නිසා බණ අහන්න ඉන්න කීය දෙනෙක් ඉන්නවා ප්‍රතිවෝදන නිසා බණක් අහන්න නැති කීය දෙනෙක් ඉන්නවා වටිනාකම පල්ලයට යන යන්නේ දිවෙනවා නිවෙනවත් එකම මේ ලෝකෙට දෙන බැඳීම් මොකක් වෙනවද දැන් ඒතර බැඳ ගත්තේ වල මොකද කරන්නේ ඒවට යුතුයකම් කරන්නේ ඒව හොඳ හිඳ නැවේ දැන් කරන්නේ නොකර බැරි නිසා අපි පොරොන්දු වෙලා ගත්තේ ඒවා දැන් දැන් යුතුයකම් ටික කරනවා හොඳ හිඳ නැවේ හැබැයි ඒ යුතුයකම් කරන ගමන් තමන්ට මේක තේරුණා නම් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් සහෝදර සහෝදරයෝ ඥාතීති මිත්‍රාදී යාළුවෝ ඉන්නන උන්ටත් මේක මොකක් කරන්නද බලන්න මේක සෙට් කළා මේ කොහරි උටත් මේ අහන්න ක්‍රමයක් තමයි බලන්නේ. ඒ දැන් ඒවයි ප්‍රතිඵල තමයි මේ ධර්ම සාකච්ඡා මේ ඇවිල්ලා ආපු ඇත්තෝ මේක අනේ තමන්ගේ ඥාතීද මිත්‍රාදී දැන් මේක කියන්නේ නැත්නම් කියලා තමයි මේ වගේ වැඩ තරම් සංගතන කරන්නේ. නැතු ඇඟේ අමාරුනේ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. බලන්න මේක මෙන්න මේ විදිහට මේක ලංකාව පුරා මහා වේගින් ව්‍යාප්තල යනවා. මේකට මාධ්‍ය සහයෝග අරව මෙව නැහැ. ඉතින් අපි කියන හැටියට මොකක් හරි කරගෙන මේක කරනවා මේ කරගෙන යනකොට ඉතින් මේක දැන් ආරංචි වෙගෙන යනකොට ඉතින් මේ විශාල පිළිසම් මේකට මොකක් වෙනවද විරුද්ධ වෙනවා මොනවා